साधु 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 नमस्कार किया ने पंचशील समाधान में नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दत्ताना वीरमणी सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अप्रमादेन सम्पादेत महाभितान्ये प्रधान संघनायक अतुल दर्शन जात्यांतर बौद्ध विहारे विहाराधिपति गौरवनीय अवसराय वंदुरब कश्यप नायक हामदुरन महंसेगें अवसराय धर्म श्रवणाभिलाषी श्रद्धा बुद्धि संपन्न वासनावंत सत्पुरुष पिंवत्नी लंडन नुवर अतुल दर्शन जात्यांतर बौद्ध विहारे मूल करगेन
වස්කාලය නිමිති කරගෙන සිදු කරනු ලබන පින්කම් මාලාවේ සෙනසුරාදා දවසේ අද දවසේ මේ සිද්ධ කරනු ලබන්නේ පින්කම් මාලාවේ දෙවෙනි පින්කම. දෙවෙනි පින්කම හැටියට මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශනාමය පින්කම සිද්ධ කරවා ගන්න. අද දවසේ මේ ධර්මදේශනාමය පින්කමේ දායකත්වයේ දරනු ලබන්නේ රංජිත් පටබැඳි මද්දුමාගේ මහත්මයා නිෂිකා විල්ෆ්‍රඩ් මෙන්ඩිස් මහත්මියට හා කුසේ වැඩෙන දරුවාට ආශිර්වාද කිරීම. එවැගේම තවත් දායකත්වයක් තිබෙනවා රේණුකා දළුවක්ගොඩ මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින් දායකත්වයේ දරනු ලබනවා මිය පරලොව ගිය ලකී විජේරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන. පින්වත්නි, මේ වස් කාලය කියලා කිව්වහම අපි කලිනුත් සඳහන් කරලා තියෙනවා මේ කාලය පුරාවටම ලෝකයේ සෑම විහාරස්ථානයකම වාගේ නොඑක් ආකාරයේ පින්කම් සිද්ධ කරන කාලයක්. එතකොට මේ වස්තුන් මාසය තුල පැවිදි අපි ගිහි ඔය ඇත්තොත් නොඑක් ආකාරයේ පින්කම් සිද්ධ කරමින් වැඩියෙන් කුසල් දහම් සිද්ධ කරන්න උත්සාහ කරන කාලයක් බව අපි කලිනුත් අනුශාසනාවලදී මතක් කරලා තියෙනවා. පින්වත්නි, අද දවසේ ධර්මදේශනාව සඳහා අපි සූදානම් වුණ සාකච්ඡා කරන්නට යෙදෙන මාතෘකාව තමයි ධනය, සෞඛ්‍ය, දීර්ඝායුෂ සහ මරණින් මතු ජීවිතය කියන මෙන්න මේ කාරණා පිළිබඳව තමයි අද ධර්මදේශනාව තුළින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්මදේශනාව සඳහා ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කරගත්ත සූත්‍රය තමයි අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ ආශ්‍රයෙන් තමයි අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ධනය, සෞඛ්‍ය සහ මෙන්න මේ දීර්ඝායුෂ කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මම මුලින් සඳහන් කළා මේ වස් කාලය ගත්තට පස්සේ අපි වෙනදාට වැඩිය පින්කම් සිද්ධ කරන කාලයක් පිළිබඳව. ඒකට එක හේතුවක් තමයි මේ ලෝකේ ජීවත් වෙන නොයෙක් සත්ත්ව කොට්ටාස ගත්තහම මිනිසා කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙලා ඉන්න සුවිශේෂී සත්වයේ. ඒකට හේතුව තමයි මිනිස්සු කියන ජාතිය ගත්තට පස්සේ අපි සඳහන් කරන්නේ සමාජ සත්වයෝ කියලා. ඒ කියන්නේ අපි හුදකලාව තනියෙන් පැත්තකට වෙලා ජීවත් වෙන්නේ නැහැ. අපි යම් යම් කාරණා අරමුණු කරගෙන සමාජ සම්බන්ධතා පවත්වමින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා බැලුවට පස්සෙත් අපිට පේනවා මේ පළමු රහත් 69 අමතල උන්වහන්සේ දේශනා කළේ චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා. මහණෙනි, චාරිකාවේ හැසිරෙන්න කියලා කිව්වා දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසුව පිණිස. ඒ වගේම තමයි තමාගේ හිතසුව පිණිස මේ සමාජයේ හැසිරෙන්න කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. එතකොට මේ සමාජ සත්‍යය වෙච්ච අපිට ඉංග්‍රීසි භාෂාවෙන් කියන social animals කියලා මේ නොඑක ආකාරයේ සම්බන්ධතා පවත්වමින් තමයි අපිට ඉදිරියට ගමන් කරන්නට වෙන්නේ. එතකොට එහෙම ගමන් කරන්න වෙන නිසා තමයි මේ අද දවසේ අපි මාතෘකා කරගත්ත විශේෂයෙන්ම මේ ධනය සහ සෞඛ්‍ය කියන කාරණා දෙක ප්‍රධාන වශයෙන්. මේ ලෝකෙ බිහිවෙච්ච සෑම සත්වයකට වගේම විශේෂයෙන් මිනිස්සුන්ට මේ ධනය සහ සෞඛ්‍ය කියන කාරණාව ඉතාම වැදගත් කාරණා. මොකද අපේ පරම නිෂ්ඨාව මේ කියන්නේ අන්තිම අරමුණ තමයි නිවන කියලා කියන්නේ. එතකොට අපි නිවන නිවන් සුවය අත්විඳීමට එක්ක ප්‍රමාද වෙලා තියෙනවා. එහෙම නැත්නම් තාම අත්විඳලා නැති වුණාට
ඒ යන ගමනේදී ප්‍රධාන කාරණයක් වෙන අපි ජීවත් වෙන්න ඕන. මූලික කාරණය තමයි අපි ඉපදුනාට පස්සේ මේ සමාජෙ ජීවත් විය යුතු වෙනවා. එතකොට එහෙම ජීවත් වෙන්න නම් සෞඛ්‍ය සහ ධනය කියන දෙක මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ඒ දෙකට බලපාන ප්‍රධාන සාධකයක් තමයි තවත් ගත්තට පස්සේ පරිසරය කියන සාධකය. එතකොට පරිසරය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් පවුල කියන මේ සමාජයේ එහෙම නැත්නම් සමාජයේ තියෙන උපකුලකය ඉතාම වැදගත්. මිනිස්සුන් ඉපදෙන තැන, දෙමව්පියන්ගෙන් ලැබෙන ආවාසය, එහෙම නැත්නම් ජීවත් වෙන රට, මෙන්න මේ පරිසරය මිනිස්සුන්ට බලපානවා ප්‍රධාන වශයෙන් ධනය සහ සෞඛ්‍ය කෙරෙහි බලපානවා. මේ දෙක පිළිහෙන්නත් බලපානවා, එහෙම නැත්නම් හොඳට ඉදිරියට පවත්වාගෙන යන්නත් පරිසරය බලපානවා. ඒ වගේම තමයි අනික් කාරණය ධනය සහ සෞඛ්‍ය ගැන කතා කරනකොට ඉතාම වැදගත් කාරණයක් තමයි යහපත් චින්තනය කියන දේ. යහපත් චින්තනය කියලා කියන්නේ හොඳ දේවල් සිතීම. එතකොට මිනිස්සු හරියට අද සමාජයේ අපොහසත් වෙනවා හොඳ දේවල් හිතන්න. දැන් හොඳ දේවල් හිතනවා කියලා කිව්වට පස්සේ එකක් තමයි මිනිස්සු පහුගිය කාලේ වැරදි කරලා, ඒ කියන්නේ ජීවිතේ යම් යම් කාලවල කාලයක් තිස්සේ වැරදි කරලා ඒවා සම්බන්ධයෙන් දිගටම පසුතැවෙනවා. ඒ කියන්නේ ඒවා නිවැරදි කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට අර යහපත් චින්තනය නැති නිසා මිනිස්සු මොකද කරන්නේ? මොකක් හරි වැරද්දක් කරලා එහෙම නැත්නම් කාලයක් තිස්සේ කරපු වැරදි පිළිබඳව හිත හිතා ජීවිත කාලයම පසුතැවෙනවා. ඒක සෞඛ්‍ය පැත්තෙන් වෙන්න පුළුවන්, ධනය පැත්තෙන් වෙන්නත් පුළුවන්. එතකොට එහෙම වුණාට පස්සේ හැබැයි බුදුදහමේ පෙන්නන්නේ මේ මිනිස්සු එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් අපි දන්නා අංගුලිමාල මහරහතන් වහන්සේ ගත්තට පස්සේ අහිංසක වෙලා ඉන්න කාලේ, අහිංසක ඊට පස්සේ අංගුලිමාල වෙලා මේ මිනි මැරුවා, අඟිලි හොයන්න ගියා, මනුෂ්‍ය ඝාතන සිද්ධ කරා. හැබැයි එයා මහාන වුණාට පස්සේ එයා කියන මම ආර්ය ජාතියේ පුදුනාට පස්සේ මම කිසිම අකුසලයක් කරේ නැහැ කියලා. ඒතොර අදටත් ඒ කාරණාව සිහිපත් කරලා තමයි අපි අඟුලිමාල පිරිත කියලා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුට සෙත් ප්‍රාර්ථනා කරන්නේ. එනිසා මිනිස්සු මේ අවබෝධ කරගන්න තේරුම් ගන්න ඕන කාරණයක් තමයි යහපත් චින්තනය කියනකොට මේ කලින් කරපු වැරදි වලින් ඈත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්න ඕන. එතකොට ඒකේ අනිත් කාරණය තමයි, අනිත් පැත්ත තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ යහපත වෙනුවෙන් වෙනස් වෙන්න. යහපත් චින්තනය කියන්නේ හොඳ චින්තනයක් තියෙන මිනිස්සෙක් නම්, යහපත් චින්තනයක් තියෙන මිනිස්සෙක් නම් හොඳ දේවල් වෙනුවෙන් නිතරම වෙනස් වෙනවා. දැන් පන්සල ආශ්‍රය කරන පින්වතුන් සහ පන්සල වගේ ආයතනයක් ගත්තට පස්සේ දැන් මේ වගේ පින්කම් සිද්ධ කරන්නේම යහපත් චින්තනයක් තියෙන නිසා. එතකොට යහපත් චින්තනය කොච්චර අත්‍යවශ්‍යද කියලා පේනවා මිනිස්සුන්ගේ මේ සෞඛ්‍ය ධනය දීර්ඝායු සම්බන්ධයෙන් කතා කරගෙන යනකොට. අනිත් එක තමයි මේ ධර්මය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට, ඊට පස්සේ අපි මේ මාතෘකා කරපු කාරණේ ගැන සාකච්ඡා කරනකොට ඉතාම වැදගත් දෙයක් තමයි ප්‍රඥාව කියන දේ. ඒ කියන්නේ දැනුම, ඊට පස්සේ බුද්ධිය, ඊටත් එහා ගියපු ප්‍රඥාව කියන දේ මිනිසුන්ට ඉතාම වැදගත්. ඒකට හේතුව තමයි දැන් බුදුදහමේ තියෙන මේ දර්ශනය අවබෝධය. එතකොට ඒ අවබෝධය කරහා යන්න නම් අර කලින් සඳහන් කරපු පරිසරය, යහපත් චින්තනය වගේම ප්‍රඥාව ඉතාම වැදගත්. එතකොට මිනිස්සු ප්‍රඥාවෙන් කල්පනා කරලා තමයි හොඳ දේවල් නිතරම සිද්ධ කරන්නේ. ඒ ප්‍රඥාව ගත්තට පස්සේ පින්වත්නි ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. එකක් තමයි සුතමය ප්‍රඥාව කියලා කියන්නේ. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් කාගෙන් හරි අහලා ඇහුම් කන් දීලා තේරුම් අරගෙන ලබා ගන්න අවබෝධය. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා සමග බලනකොට අපිට පේන දෙයක් තමයි බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ විශාල වශයෙන් මිනිසුන්ට ඇහුම් කන් දීලා තියෙනවා. දැන් මේ වස් කාලයේ වගේ දෙයක් නිර්මාණය වෙන්නත් එහෙම බුදුරජාණන් වහන්සේ අන්‍ය ශාස්ත්‍රවරුන්ට එහෙම නැත්නම් මේ සමාජයේ පැවතිච්ච මිනිසුන්ට ඇහුම් කන් දීපු නිසා තමයි වස් කාලයේ වගේ දෙයක් නිර්මාණය වෙන්නේ. නැත්නම් මුල් කාලේ එහෙම භික්ෂුන් වහන්සේලා වස් වැසුව බව සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා සුතමේ ප්‍රඥාව
අසා දැන ගැනීම කියන එක ඉතාම වැදගත්. ඊළඟට දෙවෙනි කාරණය තමයි මේ දෙවෙනි ප්‍රඥාව චින්තාමය ප්‍රඥාව. අපිට යමක් අහුවට පස්සේ එහෙම නැත්නම් කියවලා බැලුවට පස්සේ දැක්කට පස්සේ අපි ඒ පිළිබඳව තර්ක කරන්න ඕන. තර්ක කරලා වාද විවාද කරලා හොඳ නිගමනයකට එළඹීම. ඒකට කියනවා චින්තාමය. ඒ කියන්නේ අපි හිතලා තීරණ ගන්න ඕන. හිතලා මතලා අපිට පුළුවන් හොඳ නරක තේරුම් ගන්න. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි භාවනාමය ප්‍රඥාව. භාවනාමය ප්‍රඥාව කියලා කියන්නේ ඒ අපි අහන දේවල්, දකින දේවල් අපිට මේ පංචේන්ද්‍රයන්ට ලැබෙන අරමුණු භාවනා කරලා එහෙම නැත්නම් මෙනෙහි කරලා අපි පුරුදු වෙනවා ඒ දකින සෑම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. ඒක එතකොට අර කලින් දෙකටම වැඩිය වෙනස් සුතමේ ප්‍රඥාවටත් වැඩිය චින්තාමය ප්‍රඥාවටත් වැඩිය වෙනස් දෙයක් තමයි භාවනාමය ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට ඒ කාරණය තමයි බුදුදහම තුල ඉතාම උසස් කොට සලකන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ මේ සිදුහත් බෝසතාණන් වහන්සේ වනගත වෙන්න ගියාට පස්සේ උන්වහන්සේ වනගත වෙන්නේ ගිහිගේ හැරලා යනකොට මේ පොත්පත් තරම් ලියපු බවක් සඳහන් වෙන්නේ නැහැ. හිස්සතින් තමයි යන්නේ. ජානමිති කාන්තකස්ස මේ ඔක්කොම මගට යනකොට ඒ ඔක්කොම දාලා තනියම තමයි උන්වහන්සේ යන්නේ. එතකොට ගිහිල්ලා මෙන්න මේ භාවනාමය ප්‍රඥාවට තමයි විශාල වශයෙන් යොමු වෙන්නේ. එතකොට භාවනාමය ප්‍රඥාවට යොමු වෙන පුද්ගලයා පුළුවන් වෙනවා මේ සමාජයේ තියෙන සෑම දෙයක් දෙසම මේක අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයක් තියෙන දුක්සහගතයි මගේ සහ මගේ නෙමෙයි කියලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ මම සඳහන් කරපු කාරණා ටික ඉතාම වැදගත්. අපි මේ කතා කරන මාතෘකාවට සෞඛ්‍ය, ධනය සහ මේ දීර්ඝායස කියන කාරණා පත්තකම්ම සූත්‍රයේදී මේ කාරණා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අනේ පිණිසිටුමාට. එතකොට මේ ඒ කාලේ තිබිච්ච විශ්වාසයක් තමයි මිනිස්සු හිතුවා මේ ධනය ඊට පස්සේ සෞඛ්‍ය, දීර්ඝායුෂ, මරණින් මතු ජීවිතය ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ලෝකේ කිසිම කෙනෙක්ට ධනය, සෞඛ්‍ය, දීර්ඝායුෂ කියන කාරණා ප්‍රාර්ථනා කළ පමණින් ලබන්න බෑ කියලා. ඒ කියන්නේ ඒකට උත්සාහය සහ වීරිය තියෙන්න ඕනේ. ඒක ඕන කෙනෙක් සමාජයේ දියුණු වෙච්ච කෙනෙක් දිහා බැලුවම අපිට හොඳට පේන දියක් තමයි. බුදුරජාණන් වහන්සේ ඒකයි පැහැදිලි කරේ කිසිම කෙනෙක්ට ධනිය සහ සෞඛ්‍ය ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. එතකොට මෙන්න මේ ධනිය කියන කාරණය අපි ගත්තොත් ධනියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධනිය කියන කාරණය ප්‍රධාන වශයෙන් කාරණා හතරක්. ඒ කියන්නේ ආධ්‍යාත්මික සහ භෞතික වශයෙන්. දැන් භෞතික වශයෙන් ගත්තට පස්සේ මිනිස්සුන්ට මිල මුදල් මේ ධනය ඕනතරම් හම්බ කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිනිහෙක්ගේ ජීවිතය තුළ අභ්‍යන්තරව ආධ්‍යාත්මිකව ගොඩනගා ගන්න ඕන ධනයන් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා කියලා මෙන්න මේ පත්තකම් සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එතනදි පැහැදිලි කරන පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව. මිනිස්සෙක් ළඟ ශ්‍රද්ධාව තියෙනවා නම් ඒක ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන සංකල්පයක්. බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙන්නේ සද්ධා බීජං කියලා. ඒ කියන්නේ මූලික පදනම, ෆවුන්ඩේෂන් එක විදිහට බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ පෙන්වන්නේ ශ්‍රද්ධාව කියන කාරණය. එතකොට මිනිස්සේ කොහොමද ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන? ඒකත් ඊටාම වැදගත් කාරණයක්. මිනිස්සෙක් ශ්‍රද්ධාවන්ත වෙනවා කියලා කියන්නේම බුදුහාමුදුරුව පිළිබඳව ඒ මිනිස්යා තුල ලබා ගන්නා දැනීම සහ අවබෝධය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ මොනවද අවබෝධ කළේ? උන්වහන්සේ මොනවද නැති කළේ? කියලා කාරණේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ගැන යම් කිසි කෙනෙක් පැහැදෙනවා නම් අන්න එයාට ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් කියලා කියනවා. එතකොට එහෙම ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් නිර්මාණය වෙන්නකොටම අනිත් පැත්තෙන් එයා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු වගේම එයා දකින්න පුරුදු වෙන්න ඕන බුදුහාමුදුරුවෝ ධර්ම රත්නයත් සංඝ රත්නයත්
අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕන. එතකොට මේ සමහර වෙලාවට මිනිස්සු මේ ශ්‍රද්ධාවත් එක්ක පෙළඹෙන දෙයක් තමයි මිනිස්සු හිතනවා නිකන් බුදුහාමුදුරුවෝ අමරණීය දෙයක්. ඊට පස්සේ ධර්ම රත්නය අමරණීයයි. ඊට පස්සේ නිත්‍යයි සුඛයි හැමදාම තියෙන දෙයක් මේ ආත්මයි වගේ. ඊට පස්සේ සංඝ රත්නය හාමුදුරුවෝ ගත්තමත් එහෙම හාමුදුරුවොත් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා කියලා එහෙම දකින්නේ නැහැ. එතකොට ශ්‍රද්ධාවන්ත පුද්ගලයා අනිවාර්යයෙන්ම දකින්න ඕන මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය අනිත්‍යයි. ඒකත් වෙනස් වෙනවා නැති වෙනවා විනාශ වෙනවා ඒකත් දුක්සහගතයි මේ ඒ විදිහට දකින්න පුරුදු වෙන්න ඕන. එතකොට ඒක ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණය සීලය. දෙවෙනි කාරණය තමයි මිනිස්සෙක්ට තියෙන ඕන තව ධනයක් මේ ආධ්‍යාත්මික වශයෙන් තියෙන ඕන ධනයක් තමයි සීලය කියලා කියන්නේ. දැන් මේ සීලය කියන ධනය ගත්තට පස්සේ ඊටාම වැදගත්. මොකද මිනිස්සු මේ සමාජයේ දැන් ධනය ගත්තට පස්සේ දැන් ධනය මේ භෞතික වශයෙන් ධනයක් උපදින උපයන කොට සීලය ඊටාම වැදගත්. මොකද මිනිස්සු පරාර්ථකාමී දෙයක් කරනවා නම් ඒක හොඳ දෙයක්. ඒ වගේම තමයි හොඳ දෙයක් කරනවා නම් ඒක පරාර්ථකාමී දෙයක්. දැන් බලන්න මිනිස්සු හොඳ දේවල් කරනවා. හොඳ දේවල් කරනවා කියන්නේ සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාම මිච්ඡාචාරය හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මෙහෙම මේ මිනිස්සු මේ වැරදි කරන්නේ නැතුව සමාජය හැසිරෙනකොට ඉතින් එයා කරන්නේ හොඳ දෙයක්නේ. ඒ හොඳ දේ තුල එයා කරන්නේ පරෝපකාරය. හැමෝටම හොඳ දෙයක් තමයි සිද්ධ කරන්නේ. කියන්නේ Tamanට හොඳ දෙයක් කිරීම තුලින් ඉබේම සමාජයටම හොඳ දෙයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සීලය කියලා කියන්නේ මිනිස්සෙක් සතුව තියෙන්න ඕන ධනයක් කියලා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ත්‍යාගය. ත්‍යාගය කියලා කියන්නේ පරිත්‍යාගය කියන එක. එතකොට ලෝකයේ තියෙන සෑම ආගමක වගේම මේ ත්‍යාගය පරිත්‍යාගය ගැන සඳහන් කරලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදුදහම තුල නිතර නිතරම පෙන්වලා දෙන කාරණයක් තමයි මේ ත්‍යාගය, එහෙම නැත්නම් පරිත්‍යාගය කියන කාරණය. ඒකට හේතුව තමයි දැන් කොසල් රජතුමා එක්තරා අවස්ථාවක සංයුත්ත නිකායේ තියෙන කොසල සංයුත්තේ ගිහිල්ලා බුදුහාමුදුරුවනේ අහනවා බුදුහාමුදුරුවනේ කාටද දෙන්න ඕන කියලා. මේ දන් දෙන්න ඕනේ, දෙන්න ඕන කාටද කියලා. බුදුහාමුදුරුව කියන්නේ උනාසි දේශනා කරනවා පැහැදුනේ කොතෙන්ටද එතෙන්ට දෙන්න කියලා. එතකොට මේ ත්‍යාගය පරිත්‍යාගය කියන එක කොච්චර වැදගත් දෙයක්ද කියලා බුදුහාමුදුරුවන්ගේ ඒ දේශනාව තුලින් පේන උනාසි කියන්නේ මේ පහදුනේ කොතනටද එතනට දෙන්න. එතකොට කිව්වේ නෑ මට විතරක් දෙන්න, මගේ ශ්‍රාවකයට දෙන්න කිව්වෙත් නෑ. එහෙම නැත්තම් පල්ලියට දෙන්න එපා, කෝවිලට දෙන්න එපා, වෙන ආගමික ස්ථානවලට දෙන්න එපා කියලා බුදුහාම සඳහන් කරෙත් නෑ. බ්‍රාහ්මණයන්ට දෙන්න එපා, එහෙම කිව්වේ නෑ. දැන් ඒ වගේ කතාවක් ඇහුවට පස්සේ සාමාන්‍යයෙන් අර මම මුලින් කිව්ව ශ්‍රද්ධාවන්ත කෙනෙකුට ඒ බුදුහාමගේ දේශනාව ඇහුවට පස්සේ අනිවාර්යෙන් හිතෙන්න ඕන බුදුහාමගේ මාරයිනි කියලා. එහෙම හිතෙන්න ඕන. ඇයි දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ කැමැති තරකට දෙන්න කියලා. ඒ කියන්නේ දීම කියන්නේ ලෝකේ කොච්චර වටින දෙයක්ද කියන එක උන්වහන්සේ අවබෝධ කරගත්ත නිසා තමයි කිව්වේ කාට හරි තමන් කැමැති තරකට දෙන්න කිව්වා. මොකද ඒ තරමට මෙන්න මේ ත්‍යාගය පරිත්‍යාගය කියන එක වැදගත් බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන හිටපු නිසා. ඊළඟට හතරවෙනි කාරණය, හතරවෙනි ධනය මිනිස්සෙක් ළඟ තියෙන්න ඕන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ප්‍රඥාව. මම අර මුලින් සඳහන් කරා ප්‍රඥාව ගැන ප්‍රධාන කාරණා තුනක්. එතකොට ඒකටම සම්බන්ධව ගත්තාට පස්සේ මේ ප්‍රඥාව විශේෂයෙන් ආර්ය ප්‍රඥාව මිනිසුන්ට තියෙනවා. දැන් පත්තකම්ම සූත්‍රයට අනුව ගත්තාට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද මිනිස්සේ ප්‍රඥාවන්ත වෙන්න ඕන කියලා කාරණේ පැහැදිලි කරනවා. ප්‍රඥාවන්ත මිනිසයා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝභකම මිනිස්සුන්ගේ තියෙන මේ ලෝභය ස්වභාවයක් වශයෙන් එයා දකින්න ඕන කියලා. දැකලා ඒක අඳුනගෙන ඒ ලෝභය දුරු කරන්න ඕන කියනවා. ඒ කියන්නේ මේ විෂම ලෝභය මිනිස්සුන්ට දුරු කරන්න පුළුවන් නම් ඒක තේරුම් ගන්න පුළුවන් නම් අන්න එයා ප්‍රඥාවන්ත පුද්ගලයෙක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ නීවරණ ධර්ම ගත්තට පස්සේ ව්‍යාපාදය, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා වගේ මේ ධර්මතා මිනිස්සෙක් තේරුම් අරගෙන ඒවා Tamanට හානි කරයි, අහිත කරයි,
මේ පැවැත්මට හානි කර බව මේ ආර්ය මාර්ගයේ වඩන්න එහෙම නැත්නම් ආර්ය ප්‍රඥාව සඳහා මේවා හානි කරන බව තේරුම් අරගෙන ඒවා ඉවතලන්න එහෙම නැත්නම් ඒවා අයින් කරන්න මිනිස්සෙක් උත්සාහ කරනවා නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න අන්නේ මිනිස්සයා ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියලා. එතකොට මේ ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියලාම කියන්නේ මම අර කලින් සඳහන් කරා. එතකොට ඒ විදිහත් එක්ක බැලුවර පස්සේ මේ ප්‍රඥාව කියන එක බුදුදහමේ ඉතාම වැදගත් සංකල්පයක් හැටියට තමයි පැහැදිලි කරේ. එතකොට මම මෙතනදී මේ සඳහන් කරේ ආධ්‍යාත්මික වශයෙන් මිනිස්සෙක් තුල තියෙන ඕන ධනයන් පිළිබඳව. ඊළඟට මෙන්න මේ ධනය උපයනකොට දැන් ආධ්‍යාත්මික ධනය එහෙම සඳහන් කරාට පස්සේ භෞතික වශයෙන් අපි ධනයක් උපයන්නවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ දාලිද්‍යම් වික්කවේ දුක්ඛෝ කියලා. මේ දිලිඳුකම දුප්පත්කම කියලා කියන්නේ ඇත්තටම මේ දුකක් කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ අපිට ආහාර පාන නැත්තම් බොන්න වතුර ටිකක් නැත්තම් ලෙඩට දුකට බෙහෙත් ටිකක් නැත්තම් ඉන්නේ හිටින්න නිවාස ඇඳුම් පැළඳුම් මේවා නැහැ කියලා කියන්නේ භෞතික වශයෙන් මිනිස්සේ පුදුම දුකක් විඳිනවා. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. එහෙම ඒ දුකින් මිදෙන්න නම් අපි හරි හම්බ කරනවා. ධනය උපයන්නවා. මිල මුදල් උපයන්නවා. එතකොට එහෙම උපයන්න තියෙන ඕන ප්‍රධාන කාරණයක් තමයි උත්සාහය කියන දේ. ඉතින් ඒකයි මුලින් බුදුහාමර සඳහන් කරේ දේශනා කරන්න මේ ධනය කවදාවත් ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නැහැ. ධනය ලැබෙන නම් මිනිස්සු තුළ උත්සාහය තියෙන්න ඕන. එතනදි බුදුහාමර සඳහන් කරන්නේ උත්සාහය සමගම එක්ක කය වෙහෙසවල හම්බ කරන්න ඕන නැත්තම් බුද්ධිය වෙහෙසවන්නවා. සහ ධාර්මිකව හම්බ කරන්න ඕන. ඉතින් කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැති වෙන්නේ එක්ක කය වෙහෙසලා එක්ක බුද්ධිය වෙහෙසලා සාධාරණව හරි හම්බ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට එහෙම සාධාරණව හම්බ කරන්න නම් අනිවාර්යයෙන්ම උත්සාහය තියෙන්න ඕන. උත්සාහයත් එක්කම මිනිසුන්ට ආත්ම විශ්වාසය කියන දේ තියෙන්න ඕන. ඒ කියන්නේ තමන් දැනුගත් ශිල්ප ශාස්ත්‍රයක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් පිළිබඳව තමන් පිළිබඳව ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. self confidence කියලා කියන්නේ ඒකයි. ආත්ම විශ්වාසය තියෙන්න ඕන. දැන් ඒ කියන්නේ බුදුදහමේ අනාත්ම සංකල්පයක් සම්බන්ධව කියන්නේ මම කියලා කෙනෙක් නැහැ මේ කියලා සඳහන් කරාට අපි මම කෙනෙක් මම කියන කෙනා පෝෂණය කරන්න භෞතික වශයෙන් දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒක ස්වාභාවිකයි. ඒ නිසා තමන් පිළිබඳව ආත්ම විශ්වාසය උපදවාගෙන උත්සාහයෙන් යුතුව මිනිස්සු වැඩ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දැන් ජාතක කතා පිළිබඳව ගත්තහම වන්නුපත ජාතකයේ ගැල් 500ක් බැඳගෙන මේ මිනිස්සු කාන්තාරය යනවා. කාන්තාරය ගිහිල්ලා එහෙම ගියාට පස්සේ මේ රැට නතර වෙලා අහසේ තරු බලන තමයි යන්නේ ඒ කාලේ. එහෙම යන්නේ. නමුත් මේගොල්ලෝ දවස් කීපයක් මේගොල්ලන්ට අවදිනකොට තේරෙනවා මේගොල්ලෝ එකතන තමයි රවුම් ගහලා තියෙන්නේ. එකතනම කැරගෙන. දැන් මේක අතරමං වෙලා ඉන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේකෙන් ගොඩ යන්න විදිහක් නැහැ. කල්පනා කරනවා කොහොමද මේකෙන් බේරෙන්නේ? එතකොට එකම ප්‍රශ්නේ වතුර. කාන්තාරේ වතුර නැහැ. වතුර නැති නිසා මොකද කරන්නේ? මේ නායකයා කල්පනා කරනවා මේ ගැල් මේ රැළේ මම මේ ප්‍රශ්න වලට විසඳුම හොයාගත්තේ නැති වුණා මගේ නායකත්වයෙන් වැඩක් නැහැ. එහෙම කල්පනා කරලා හොයන වතුර ගන්න ක්‍රමයක් කල්පනා කරලා හොයනකොට මේගොල්ලන්ට හම්බ වෙනවා පොඩි තනකොළ ගහක්. ඒතකොට මේ කාන්තාරේ තනකොළ ගහක් උඩට ඇවිල්ලා තියෙනවා කියන කෙනෙක් හරි යට වතුර තියෙන තැනකින් තමයි එන්නේ කියලා මේ අමාරුවෙන් මේ කාන්තාරේ හාරලා හාරනකොට ගලක් හම්බ වෙනවා. ඒ ගලත් විදලා කොහොම හරි වතුර හොයාගන්නවා. එතකොට ඒ තුලින් පෙන්වන්නේ මේ වගේ තව ඕනතරම් ජාතක කතා තියෙනවා. මේ වීරය උත්සාහය සහ ආත්ම විශ්වාසය දෙන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍යයි මේ ධනය ඉපයීමේදී. ඊළඟට ඒ උපයන ධනය තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තමන් සැප විඳිය යුතු බව. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ බුත්වාච දත්වාච කියලා. ඉස්සර වෙලා තමන් අනුභව කරන්න ඕන ඊට පස්සේ දෙන්න ඕන. දැන් මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා සැප විඳින්න බයයි. දැන් සැප විඳින්න බයයි කියලා කියන්නේ මනෝවිද්‍යාත්මක අනුව මානසික ලෙඩක්. ඒ කියන්නේ ධනය තියෙනවා තමන් සැපක් විඳින්නේ නැහැ කවදාවත් කියන්නේ කොහෙවත් ගමනක් බිමනක් යන්නේ නැහැ. අපි කියන ට්‍රැවල් කරනවා කියලා එහෙම යන්නේ නැහැ. ඊට පස්සේ ආහාරයක් තමන් හරියට රසවත් ආහාරයක් එහෙම ගන්නෙ නැහැ.
ඊට පස්සේ මේ කිසිම දෙයක් තම භුක්ති විඳින්න. ඒ කියන්නේ මැරෙන කම්ම කාට හරි හම්බ කරලා හරි ඔහේ හම්බ කරලා මැරිලා යනවා. එයාට තියෙනවා මේ සැප විඳීමට බයක්. එහෙම මිනිස්සු මේ සමාජයේ ඉන්න එක බුදුදහමේ පෙන්වන්නේ අකුසල කර්මයක් විදියට. හැබැයි මනෝවිද්‍යාව තුළ පෙන්වනවා ඒක අසනීපයක් රෝගයක් විදියට මේ සැප විඳින්න තියෙන බය. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙන්න මෙහෙම ධාර්මිකව හම්බ කරනකොට මේ හම්බ කරන ධනය තුළින් තමන් අනුභව කරලා ඊට පස්සේ අනිත් අයට පරිත්‍යාග කරන්න ඕන. දැන් මෙහෙම මේ කාරණාත් එක්ක එකට යනකොට මිනිස්සුට ඒ දැන් සැප විඳීමට බය වෙන්න තවත් හේතුවක් තමයි යහපත් අරමුණකට යොමු වෙන්න තියෙන බය. මිනිස්සු බයයි තමන්ගේ යහපත වෙනුවෙන් වෙන අරමුණකට යොමු වෙන. ඒ කියන්නේ වෙනස් වීම කියන එක. දැන් බුදුදහමේ පෙන්නන්නේ අනිත්‍යතාවයනේ. අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙන එක. එතකොට වෙනස් වීම මිනිස්සු දරා ගන්න බය. දැන් ඒ කියන්නේ සාමාන්‍ය සරලව ගත්තාට පස්සේ වෙනස් වීම දරා ගන්න කොණ්ඩේ ඉදෙනකොට ටිකක් බය හිතෙනවා. ඊට පස්සේ එකක් දෙකක් ඉදෙනවා කියලා එහෙම බය හිතෙනවා. හමරලි වැටෙනකොට බය හිතෙනවා. දැන් අනිත්‍යතාවය කියලා අපි දැන් ඒක පැහැදිලි කරනවානේ. ඒක දැන් ඕන කෙනෙකුට තේරෙනවා. හමරලි වැටෙනකොට බය වෙනවා. එතකොට මේ අනිත්‍යතාවයට මිනිස්සු බයයි කියලා. දැන් ඒකම තමයි ඒ වෙනස් වීම වගේම තමයි අපේ ජීවිත වෙනස් කරගන්නත් මිනිස්සු බයයි. එතන එක්ක කාලයක් වැරදි කරපු කෙනෙක් වැරදි යාළුවෙක් එක්ක ඉන්න කෙනෙක් නම් එයා බයයි ඒ ජීවිතය වෙනස් කරගත්තට පස්සේ අලුත් යාළුව හම්බෙන්නේ එකක් නැද්ද. දැන් වැරදි කර කර හරි කමන්නේ ඒ වගේ අයත් එක්කම ඉන්නවා. වෙනස් වෙන්න තියෙන බය. එක්ක සාම්ප්‍රදායික වාපු ගමන් මාර්ගවල තියෙන මේ මතිමතාන්තරම දරාගෙන ඉඳගෙන ඉන්න ඒ වගේ වෙනස් වෙන්න යන්නේ නැහැ. එහෙමත් තියෙනවා. ඒ කියන්නේ එක්ක තමන්ට ඒක සමාජෙන් හානියක් වෙයි. එහෙම නැත්නම් තමන් වටා ඉන්න පිරිස නැති වෙයි. මෙන්න මේ වගේ දේවල් හිතලා වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ ඉස්සර කාලේ හාමුදුරලා පින්නපාතේ යනවා. පින්නපාතේ යනකොට එක හාමුදුරු කෙනෙක් ඉස්සරහාම හිටපු ලොකු හාමුදුරුවෝ බැලුවා මේ පාත්‍රේ පොඩි සිදුරක් තියෙනවා. ඉතින් දැන් මේ සිදුර දැන් පල්ලෙහා පැත්තට හැරවලා බැලුවට පේන්නේ පාත්‍රයේ උඩට අල්ලලා බැලුවොත් ඉරේලියට සිදුර පේනවා. ඉතින් හාමුදුරුවෝ මේ පාත්‍රය අරගෙන උඩට අල්ලලා හැමදාම පින්නපාතේ යනකොට මේ අර හිල තියෙන තැන බලලා ඒකට ඇඟිල්ල තියාගන්නවා. මොකද මේ හොදි එහෙම හැලෙනවා නැත්තම් ඉතින් ඇඟිල්ල තියාගෙන තමයි යන්නේ. ඒතකොට දැන් ඒ හාමුදුරුවෝ පිටිපස්ස බලන්නේ නැහැ. දැන් ඉස්සරහා ඉන්න හාමුදුරුවෝ ඉතින් අර උඩ බලලා පාත්‍රය අල්ලගත්ත ගියා. ඉතින් පිටිපස්සේ ඉන්න හාමුදුරුවෝ මොකද කරන්නේ? අර හාමුදුරුවෝ පාත්‍රයේ ඉරට අල්ලනවා. මේ හාමුදුරුවත් ඔක්කොම මෙලි ඉරට අල්ලනවා. පිටිපස්සේ ඉන්න කට්ටියත් ඔක්කොම. ඉතින් මෙහෙම කාලයක් යනකම් හැමෝම පින්නපාත යන එළියට බහිනවා. දැන් අර පරම්පරාව ගිලිහිලා දැන් පරම්පරාව හතරක් පහක් ගිහිල්ලා එළියට බහලා මොකද කරන්නේ? පාත්‍රයේ ඉරට අල්ලලා තමයි පින්නපාත යන්නේ. ඒ කියන්නේ අර සාම්ප්‍රදායිකව එන කරුණු පිළිබඳව හොයන්නේ නැහැ. මොකද වෙන්නේ කියලා හෙවීමක් නැහැ. එතන වෙනස් වෙන්න බලන්නෙත් නැහැ. ඔහේ යනවා. ඒ නිසා මේ අර මම කතා කරේ දැන් උත්සාහය සහ ධනය උපයන එකත් එක්ක වෙනස් වීම ඉතාම වැදගත්. හැබැයි ඒක අනිවාර්යෙන්ම යහපත් විදිහට වෙනස් වෙනවා. යහපත් දේ වෙනුවෙන් මිනිස්සු වුණාම අනිවාර්යෙන් වෙනස් විය යුතුයි. එහෙම නැත්නම් මේ සමාජය පවතින්න බෑ. එතකොට ඒකට තියෙන බය එක බයක් ඇති වෙන එක ස්වාභාවිකයි. මොකද බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයක් තියෙනවා භය බේරව සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ ගිහිගෙය ඇරලා මේ කැලේට ගියාට පස්සේ උන්වහන්සේටත් බය ඇති වෙන එක දැඩි අදිස්ථානයෙන් යන්නේ මේ කිංකුසල ගවේසි කිංසච්ච ගවේසි කියලා. එතකොට උන්වහන්සේටත් බය ඇති වෙනවා මේ මේක කරගන්න බැරි වේද, නිවන හොයාගන්න බැරි වේද, ඒ බය. හැබැයි උන්වහන්සේ ධීරිය තුලින් උත්සාහය තුලින් මේ කාරණා යටපත් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඒක ස්වාභාවිකයි. හැබැයි මිනිස්සු වුණාම මෙන්න මේ අනිත්‍යතාවය වෙනස් වීමට නිතර මුහුණ දෙන්න ඕන වගේම වෙනස් වෙන්න ඕන. මේ උත්සාහය නැත්තම් මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ උත්සාහයෙන් ධනෙ ඉපෙව්වට පස්සේ ඒක සාධාරණව පරිභෝජනය කරන්න ඕන කියලා. එතකොට දැන් අද ලෝකයේ සමාජයේ කතා වෙන මාතෘකාවක් තමයි මේ පරිභෝජන වාදය කියලා කියන්නේ. එතකොට අර හාමුදුරුවරු උනත් ඊට පස්සේ ගිහි අයත් ඊට පස්සේ වෙන වෙන පූජක පක්ෂ උනත් මේ හැමෝම දේවල් පරිභෝජනය කරනවා. අපි ඕන තරම් දේවල් තියෙනවා. ඒකට අඩු වැඩි වශයෙන් එක එක කෙනා ඒවට යම් යම් නීති රීති දාගෙන දැන් භික්ෂුන් වහන්සේලාට විවිධ නීති රීති තියෙනවා. නමුත්
මේ පරිභෝජනය කරන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ගිහියෙක් වුණාට පස්සේ මේ ධාර්මිකව හම්බ කරන දේ තමන් අනුභව කරන්නත් ඕන දෙමාපියන්ට සලකන්න ඕන දැසිදස් කම්කරු තමන් වටේ ඉන්න සියල්ලන්ටම සලකන්න කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒකට හේතුව තමයි එහෙම සැලකුවේ නැත්තම් අර අපි කියන ෂෙයා කරගන්නවා කියලා මෙහෙම ෂෙයා වුණේ නැත්තම් ඒ ගමන හරියට යන්න බෑ මොකද ඒ අයගෙන් ඊට පස්සේ මේකට උදව් උපකාර හම්බ වෙන්නේ නැහැ ඒ නිසා ඊළඟට තවත් දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධාර්මික ඉප්පේවට පස්සේ තියෙන අනිත් වාසිය තමයි ආපදාවන් වලින් ගැලවීමේ හැකියාව. ඒකට හේතුව දැන් ධාර්මිකව උපයනකොට අනිවාර්යෙන්ම මිනිස්සු බදු ගෙවන්නේ. බදු ගෙවීම එදා ඉඳලම තියෙන දෙයක්. ඊට පස්සේ ඥාතියින්ට සංග්‍රහ කරනවා. ඊට පස්සේ සමාජයේ යුතුයකම් කියන දේවල් සියල්ල ඉෂ්ට කරමින් තමයි යන්නේ. එහෙම වුණාට පස්සේ Tamanට ආපදාවක් ආපු වෙලාවට අර යුතුයකම් කරු පිටිසෙන් උදව්වක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ රටේ නම් දැන් ආපදා අවස්ථාවකදී ටැක්ස් ගෙවපු කෙනාට තමයි සලකන්නේ. දැන් ටැක්ස් ගෙවන්නේ නැතුව ඒවා හදාගත්තේ නැතුපු නැති අයට මම හිතන්නේ එහෙම සපෝට් එකක් උදව්වක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට ඒකෙම පේන බුදුහාමරු පැහැදිලි කරන්න එකයි ආපදාවකින් ගැලවෙන්න පුළුවන් ධාර්මිකව හම්බ කරලා ධාර්මිකව පරිභෝජනය කරන කෙනා. ඊළඟට උන්වහන්සේ පෙන්නවා තුන්වෙනි කාරණය මිනිහෙක් ධාර්මිකව හම්බ කරාට පස්සේ බලි පහක් සිද්ධ කරන්න ඕන කියලා. පත්තකම්ම සූත්‍රය පැහැදිලි කරනවා මේ ධාර්මිකව හම්බ කරන ධනයෙන් මිනිස්සු බලි පහක් සිද්ධ කරන්න ඕන කියලා. බලි කියන්නේ යුතුයකම් එහෙම නැත්නම් පරිත්‍යාග. එකක් තමයි ඥාති බලි. ඥාති බලි කියලා කියන්නේ හම්බ කරන ධනයෙන් ඥාතීන්ට සංග්‍රහ එක අනිවාර්යයෙන් සිද්ධ කරන්න මොකද සමහරුන්ට ඥාතීන් ඉන්නවා සමහරුන්ට නැහැ. එහෙමත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඥාතීන් ඉන්නවා කියලා කියන්නේ සම්පතක් කියලා. ඒක ලොකු ශක්තියක්. ඒ කියන්නේ සමහර ගම්වල වුණත් ගමේම ඉන්නේ ඥාති. හැබැයි සමගියක් නැති වෙන්න පුළුවන්. හැබැයි ගමේම ඥාති අර වෙන ගමක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දුනත් බොහෝ දුරට එකතු වෙනවා. ඒ කියන්නේ ලොකු ඥාති පිරිසක් ඉන්න එක සම්පතක්. ඒ වගේම තමයි ඒ ඥාතීන්ට සලකන්න ඕන. ඒ කියන්නේ ගෙදර තියෙන දානමාන පින්කම් වෙන්න පුළුවන්. ඒක නැත්තම් උපන්දිනයකට මොනවා හරි දෙයක් මේ සිද්ධ කරන වෙලාවකට ඥාතීන්ට ආරාධනා කරන්න ඕන. දැන් අපි වුණත් දැන් මේ විදේශ රටක ඉඳලා ලංකාවට ගියාන යනකොටම මේ අපේ ඥාතීන් තුන මොනවා හරි අරගෙන ගිය නැතුනොත් අනිවාර්යෙන් කියනවා. මේ ඔන්න එංගලන්තේ ගිහිල්ලා පොඩි හාන්දරුවගේ ටොපියක්වත් නැහැ කියලා. එතකොට ඒකත් අනිවාර්ය. ඒ වස්වදිනවා කියන්නේ ඒ කියන්නේ මිනිසුන් වචනනේ. එතකොට අර ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන එක ඥාති බලි කියන දේ මිනිස්සු හැමෝටම يعني පැවිදි අපිට වැඩි ගිහි වයත්තු අනිවාර්යෙන් ඥාති බලි කියන යුතුයකම සිද්ධ කරන්න. නැත්තම් මේ ඉතින් කියන තැනකට ඔකුණ්ඩ ඔච්චර තිබුණත් අපිට මොකක්වත් දෙන්න කතා කරලා බත් වේලක්වත් දෙන්න එහෙම කියනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වන ආගන්තුක බලි. ආගන්තුක බලි කියලා කියන්නේ ආගන්තුකව අපිට හම්බ වෙන අය, නිවසට එන අය හොඳට සංග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ කියන්නේ අනුමතරමේ ලයිට් බිල වතුර බිල කියන කෙනාට නම් කමන්නේ. ඒ කියන්නේ ආගන්තුකව කෙනෙක් ආවහම ගෙදරට සංග්‍රහ කරොත් එයා ගිහිල්ලා තැන තැන කියන ඒ මිනිස්සයාගේ හොඳ මේ මිනිස්සු මේ ගෙදරට ගියා, මෙහෙම අපිට සැලකුවා. ඒ නිසා මේ ආගන්තුක බලි කියන දේ ආගන්තුක අයට සත්කාර කරනකම් බුදුරජාණන් වහන්සේ ඉතාම අගය කොට දේශනා කළ තියෙනවා. ඊළඟ කාරණය තමයි පුබ්බපේත බලි. පුබ්බපේත බලි කියලා කියන්නේ പ്രേත කියලා කියන්නේ කලින් මිය ගිය අයට. එතකොට පුබ්බ කියන්නේ පෙර මිය ගියපු අයට පින් දෙන්න ඕන, සලකන්න ඕන. දැන් අද දවසේ මේ පින්තුන් දායකත්වයෙන් දරලා බලාපොරොත්තු වෙනවා ලකී විජේරත්න මහත්මයාට පින් අනුමෝදන් කරන්න. එතකොට ඒක අයිති වෙන මේ පුබ්බපේත බලි වලට. එතකොට අපි දැනගන්න ඕන අපි වෙනුවෙන් ජීවත් වෙලා ඉඳපු කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ එයාට පින් අනුමෝදන් කරන්න. මොකද දැන් අපි මම මෙහි ඉඳලා අපි යනවා සෙන්ට්‍රල් ලන්ඩන්. ගියාට පස්සේ අපි එන ගමන් කඩේකට ගියොත් අපිට අපේ මිල මුදල් නැති වුණොත් මේ ඔයත් කියලා තන ඔයත්ට මිල මුදල් නැහැ. කඩේකට ගිහලා කෑම ටිකක් ඉල්ලුවොත් කෑම හම්බ වෙන්නේ නැහැ, දෙන්නේ නැහැ. ඒ නිසා බඩගින්නේ මෙනවා. බඩගින්නේ මෙවිලා පන්සලටත් එනවා. පන්සලට එනකොට දෙක තුන වෙලා පන්සලෙත් දාන්නේ නැහැ. දාන වෙලාව පහ වෙලා පන්සලෙදී කෑම නැහැ. එහෙම නම් අන්තිමට කොහෙටද යන්නේ? තමයි ගෙදරට යන්නේ. ගෙදරට ගියාම කොච්චර උනත් කෑම ටිකක් තියෙනවා. නැති වෙන්නේ නැහැ. නැත්තම් හදාගෙන හරි කන්න පුළුවන්. ඒ වගේ තමයි අපි අතර ඉඳලා කෙනෙක් මිය පරලෝ ගියාම අපි ගාවට තමයි ආවත් එන්නේ. ඉතින් වෙන කවුරුත් ගාවට ගිහිල්ලා දන්න පිටක් නැහැ කියලා. ඒ නිසා මේ පුබ්බ පේත බලි මේ ගියේ ඥාතීන්ට පින් දීමත්
අත්‍යවශ්‍ය කාරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟ කාරණය තමයි හතරවෙනි බලි රාජ බලි. රාජ බලි කියලා කිව්වට කලින් සඳහන් කළා වගේ රජයට බදු ගෙවන්න ඕන. දැන් මේ බදු ගෙවන එක මිනිස්සු බදු ගෙවන්නේ නැතුව ඒක හොරෙන් දේවල් කරනවා එහෙමත් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන අනිවාර්යෙන් රටක ජීවත් වෙනකොට බදු ගෙවන්න කියලා. එතකොට දැන් බදු ගෙවනවා වගේ සංකල්පයක් දැන් වර්තමාන ජීවන ලෝකේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර මම ඉතරම් මන් දන්න තරමින් එහෙම නැහැ. එතකොට හැබැයි බුදුහාමුදුරුවෝගේ කාලේ ඒ රාජාණ්ඩු ක්‍රම කොච්චර ක්‍රමවත්ම තිබිලද කියලා පේනවා මෙන්න මේ බදු ගෙවන එකෙන්. දැන් ඒ කාලේ තිබිච්ච ඒ රාජාණ්ඩු මගධ කෝසල වත්තාවන්ති මේවා ඒ හොඳට තිබුණ නැත්තම් මේ වගේ මිනිස්සු බදු ගෙවලා එහෙම හොඳ රාජාණ්ඩු ක්‍රම නෙවෙයි නම් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ නැහැ නේද? ඔය දේශනා කරා ප්‍රායෝගික නැහැ. මිනිස්සු දන්නේ නැහැ මොකක්ද කියලා. එතකොට ඒ කාලේ ඉඳලා මිනිස්සු බදු ගෙවලා තියෙනවා. අනිත් කාරණේ තමයි දැන් මේ බදු ගෙවීමේ ඉතිහාසය ගත්තට පස්සේ දැන් අපි හැමෝම බදු ගෙවනවා. එතකොට බදු ගෙවීමේ ඉතිහාසය නිර්මාණය වෙන්නේ අපි දන්නවා ලෝකයේ මේ ප්‍රභවයේ විශ්වයේ මිනිස්සුන්ගේ ප්‍රභවයේ පිළිබඳව කුරු දහම සඳහන් වෙන අග්ගඤ්ඤ සූත්‍රය. එතකොට අග්ගඤ්ඤ සූත්‍රයේ මිනිස්සු මේ ලෝකෙට බිහි වෙලා කාලයක් මේ සමාජ ජීවත් වෙනකොට මිනිස්සු වැරදි කරන්න ගන්නවා. වැරදි කරන්න ගත්තට පස්සේ මිනිස්සු විසින්ම ඒ සමාජ ජීවත් වෙච්ච හොඳ කෙනෙක් තෝරලා එයාට කියන මහා සම්මත කියලා. හැමෝගෙම සම්මතියක්. මෙයා හොඳයි. එයාට කියනවා ඔයා මේ සමාජේ වැරදි කරන අයට දඬුවම් කරන්න. ඔයාට තියෙන්නේ ඒක. ඔයා ජොබ් කරන්න ඕනේ නැහැ, රැකියාවක් කරන්න ඕනේ නැහැ, හරි හම්බ කරන්න ඕනේ නැහැ. ඔයාට තියෙන මේ වැරදි කරන අයට දඬුවම් කරන්න අපි ඔයාට කන්නබොඩි දෙන්න. කන්නබොඩි දෙන්න කියන්නේ අපි හම්බ කරන දේ කොටසක් දෙන්න. ඒව තමයි මේ බදු. එදා ඉඳලම අපි බදු ගෙවනවා. ඒකට මේ බදු වැඩි හරි එහෙම නැත්නම් ලංකාවේ වගේ නම් විශේෂයෙන් බණිනවා බදු වැඩි අරව වැඩි මේ ඉතින් එහෙම. දැන් මේ බදු කියන දේ අපිම ඇති කරගත්ත දෙයක්. අපිම තමයි කියුවේ මේ ඔයා අපිව පාලනය කරන්න අපි බදු ගෙවන්නම් කියලා. ඉතින් තාම ගෙවනවා ඉස්සරහට ගෙවනවා. ඒතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒකයි මේ රාජ බලි අනිවාර්යෙන් රජයට බදු ගෙවන්න ඕනේ. ඊළඟ කාරණය දේවතා බලි. දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා පුද පූජා තියන්න කියන කාරණය. ඒතකොට බුදුදහම තුල සඳහන් කරන්නේ පුද පූජා කියන කාරණය පින් අනුමෝදන් කිරීම තමයි. ඒතකොට අපි පින්කම් නොඑක ආකාරයේ පින්කම් සිද්ධ කරන වෙලාවවලදී අපි දැනගන්න ඕනේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දැන් විශේෂයෙන් කරණීය සූත්‍රයේ වගේ සූත්‍ර දේශනා ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලාට පවා දේශනා කරන්න දෙවියන්ට මෛත්‍රිය කරුණාව පතුරවන්න සහ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම කියන කාරණා. ඊළඟට මෙන්න මේ බලි පහට අමතරව බුදුරජාණන් වහන්සේ පත්තකම සූත්‍රයේදී පැහැදිලි කරනවා ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට අර ධාර්මිකව හම්බ කරපු ධනයෙන් කොටසක් වියදම් කරලා දන් පෑන් දෙන්න කියලා. දැන් මුලින් අර ත්‍යාග කියන තැනත් ඒක සඳහන් කරනවා. ඊට පස්සේ අන්තිමට සඳහන් කරනවා. හැබැයි අර ත්‍යාග කියන තැන සඳහන් කරේ මම කිව්වා අර පැහැදුනේ කොතනටද එතනට දෙන්න කියලා. හැබැයි මෙතන පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේලා සංඝරත්නයේ උදෙසා දන් දෙන්න කියන කාරණය. මොකද අර අපි පැහැදිච්ච ඕනෑම තැනකට දන් දෙනවට වැඩිය මහා සංඝරත්නයේ උදෙසා දන් දෙන එක ආනිසංස වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකට මේ උදාහරණයක් වශයෙන් කොසල් රජුන්ට පැහැදිලි කරනවා. මේ කොහොමද ඒක වෙන්නේ කියන එක කොසල් රජුන්ගෙන් අහනවා. යුද්ධයක් තියෙන වෙලාවක කොසල් රජුනේ යුද්ධයක් පටන් ගන්නවා. දැන් මේ යුද්ධේ තියෙන වෙලාවේ කොසල් රජු ගාවට එනවා දුනුවායෙක්. දැන් මේ දුනු විදින කෙනා උසස් කුලයක කෙනෙක්. හැබැයි එයාට හරියට දුනු විද ගන්න බෑ. රාජරාජ මේ මහාමාත්‍යයන් ඉදිරියේ ශිල්ප පෙන්වලා නැහැ. එයාට ඒ ශිල්ප දැක්කුවා කියලා සහතික නැහැ. සම්මාන ලැබිලා නැහැ. දුනු ශිල්පයේ දක්ෂ නැහැ. ඉතින් එහෙම කෙනෙක් එනවා රජතුමා ගාවට. මේ බුදුහාමුදුර අහනවා යා ශාස්ත්‍රීය කුලයේ කෙනෙක් උසස් කුලයේ කෙනෙක් මොකද කරන්නේ බාර ගන්නවද කියලා. ඒ රජුර කියන නෑ මම යාව බාර ගන්නෑ. උසස් කුලයේ කෙනෙක් උනාට වැඩක් නැහැ. මොකද එයාට දුනු ශිල්ප බැරි නිසා යුද්ධෙට වැඩක් නැහැ. ඊළඟට බුදුහාමුදුර අහනවා වෛශ්‍ය කුලයේ ඊළඟට භාරතයේ තිබුණ දෙවෙනි කුලයේ වෛශ්‍ය කුලයේ තරුණයෙක් එනවා ඔබ ගාවට දුනු ශිල්ප
දක්ෂ නැති කෙනෙක් එයාටත් වැඩි දුණු ශිල්ප බෑ හැබැයි වෛශ්‍ය කුලේ මොකද ඔබ බාර ගන්නවද කියලා එතනදී කොසල් රජුව සඳහන් කරනවා නෑ මම යාව බාර ගන්නෙත් නෑ මේ වගේ කුල හතරෙන් ශුද්‍ර කුලේ දක්වාම කියන්නේ පහත්ම කුලේ දක්වාම තරුණයෝ හතර දෙනෙක් ඉන්නවා හැබැයි හතර දෙනාම රජුව කෙනෙක් බාර ගන්නේ නෑ කියලා ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා තව තරුණයෙක් ඉන්නවා එයා මේ ಭಾರತයේ තියෙන උසස්ම කුලයක තරුණේ හැබැයි එයාට හොඳට දුණු වීතල විඳින්න පුළුවන් යුද්ධ කරන්න දක්ෂයි හොඳට සම්මාන අරන් තියෙන රාජරාජ මහා මාත්‍යන් ඉදිරියේ ශිල්ප පෙන්නලා ඒ වගේම එයාට සම්මාන රාශියක් අරගෙන තියෙන මේ දුණු ශිල්පෙන් සම්බන්ධව එහෙම කෙනෙක් ආවොත් රජතුමනි ඔබ මොකද කරන්න කියලා අහනවා ඊට පස්සේ කොසල් රජු කියන අනිවාර්යෙන් මම එයාව පෝෂණය කරනවා එයාට සලකනවා සම්මාන දීලා මම එයාව මගේ ගාවින් තියාගන්නවා මේ විදිහට කුල හතරෙම තරුණයෝ පිළිබඳව සඳහන් කළ බුදුහාමුදුර අහනවා දුනු ශිල්පයේ දක්ෂ කෙනෙක් ආවොත් නේද ඔබ බාරගන්න කියලා. එතකොට පජ්ජලෝගෙන අනිවාර්යෙන් ඔව් දක්ෂ කෙනෙක් ආවොත් තමයි මං ගන්න නැත්නම් මට යුද්ධෙට වැඩන්නේ. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ දන් දෙනකොට හාමුදුරු කෙනෙක් ගත්තට පස්සේ ඒ හාමුදුරුව රාග, ద్వේෂ, මෝහ ඊට පස්සේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්ම එක්ක යටපත් කරපු කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්තම් ඒ ධර්ම යටපත් කරන්න වෙහෙසෙන කෙනෙකුට දුන්නොත් ඒ දාහනේ ආරසංශ වැඩි කියලා. ඒ කියන්නේ එතෙන්දි පෙන්නන්නේ අර සිතුවිලි වල දක්ෂතාවය වැඩි කෙනෙකුට යහපත වෙනුවෙන් සිත යහපතට යොමු කරන දක්ෂතාවය වැඩි කරන කෙනෙකුට දෙන දාණය ආනිසංශ වැඩි කියලා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ අන්තිමට තමන් හම්බ කරන ධනය කොටසක් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දන් දිය යුතු බව කියලා. හැබැයි ඒක එතනදි පැහැදිලි කරන්නේ අර කලින් සඳහන් කරාවල ත්‍යාගය විදිහට නෙමෙයි ආනිසංශ දැනගෙන දානීය පිළිබඳ අවබෝධයෙන් දන් දෙන්න කියලා. එතකොට මෙන්න මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පත්තකම්ම සූත්‍රයේ මේ ධනය කියන කාරණේ අරමුණු කරගෙන. කොහොමද ධනය මේ හරි හම්බ කරන්න ඕන, ඒ වගේම පරිභෝජනය කරන්න ඕන කියන කාරණා. ඊළඟට සෞඛ්‍යත් එහෙම තමයි. සෞඛ්‍ය ගත්තට පස්සේ සෞඛ්‍ය දෙපැත්තක් තියෙනවා. කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය. එතකොට මේ මානසික සෞඛ්‍යයක් මිනිස්සෙගේ හදාගන්න නම් අනිවාර්යයෙන්ම කායික සෞඛ්‍ය තිබිය යුතුයි හොඳට. බුදුදහමේ පෙන්වන්නේ නිරෝගිමත් ශරීරයක් තුල තමයි නිරෝගිමත් මනසක් ගොඩනගන්න පුළුවන්. එහෙම නැත්තම් බෑ. මොකද ලෙඩ රෝග හැදිලා ඉන්න මිනිස්සෙකුට ඒ මනස නිරෝගීව තියාගන්න ඉතාම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ශරීර සෞඛ්‍ය, බාහිර සෞඛ්‍ය ඉතාම යහපත්ව පවත්වා ගන්න ඕනේ. එතකොට මිනිස්සු උනාට පස්සේ මේ පත්තකම් සූත්‍රයේදී පෙන්වනවා කවදාවත් සෞඛ්‍ය මේ යහපත් සෞඛ්‍ය ප්‍රාර්ථනාවකින් මිනිහෙකුට ලබා ගන්න බෑ. ඒක ලබා ගන්න පුළුවන් මිනිසුන්ගේ උත්සාහය මත. ඒ නිසා මිනිස්සු කන බොන දේවල්, ආහාර පාන, ඊට පස්සේ ව්‍යායාම වගේ දේවල් මිනිස්සු වැඩි වයසටපත් වෙනකොට මිනිස්සු දැනගන්න ඕනේ. මොනවද කන්න ඕනේ, මොනවද බොන්න ඕනේ, කොහොමද ජීවත් වෙන්න ඕනේ, ශරීරයට අවශ්‍ය කරන ව්‍යායාම මොනවද කියලා මිනිස්සු දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි එහෙම නිරෝගිමත් ශරීරයක් ගොඩනගනකොට තමයි මිනිස්සුන්ට පුළුවන් මානසික සෞඛ්‍ය ගොඩනගන්න. ඒ මානසික සෞඛ්‍ය කියන එකත් ඉතාම වැදගත්. මොකද මේ දෙකම බැලන්ස් කරගන්න ඕනේ ජීවිතය තුළ. එහෙම වුණොත් තමයි ඒ මානසික සෞඛ්‍ය, කායික සෞඛ්‍ය නිරෝගී මේ බැලන්ස් කරගත්ත මිනිස්සෙක්ට තමයි දීර්ඝායු සම්පත් විඳින්න පුළුවන්. එතකොට එහෙම දීර්ඝායු සම්පත් විඳගට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් අර කලින් සඳහන් කරපු කුසල කර්ම සිද්ධ කරාම එයාගේ මරණින් මතු ජීවිතය යහපත් ජීවිතයක් වෙනවා කියලා. ඒ නිසා මේ සූත්‍රය තුළින් අපි පැහැදිලි කරේ මිනිස්සු සමහර වෙලාවට හිතනවා ධනය, සෞඛ්‍ය, දීර්ඝායු සහ මරණින් මතු ජීවිතය ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් දේවල් කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේවා ලබන්න පුළුවන් මිනිසුන්ගේ උත්හාන වීරයෙන්, උත්සාහය තුළින් පමණයි කියලා. මොකද මේ මිනිස්සු කියලා කියන්නේ ඇත්තටම මේ ලෝකේ වෙනස්ම ජීවීන් කොටසක්. දේවල් නිර්මාණය කරන හැටි බැලුවහම, මේ ඔළුව වෙහෙසලා වැඩ කරන හැටි බැලුවම, උත්සාහය දිහා බැලුවම ඒක පේනවා. එතකොට මේ සියලු කාරණා සම්පාදනය කිරීමත් සමග අනිත් කාරණය තමයි වැදගත්. මේ උසස් චින්තනය ගැන මම සඳහන් කරා. මේ මෛත්‍රිය, කරුණාව සහ නම්‍ය සීලී බව ඉතාම වැදගත් මිනිසුන්ට. මොකද නැත්තම් කවදාවත් යහපත් ජීවිතයකට මේ ධනය, සෞඛ්‍ය වගේ දේවල් පුරුදු කරගෙන ගමනක් යන්න බැහැ.
මෛත්‍රිය කරුණාව වගේ නැතුව සංකල්ප නැතුව මොකද ඒ සංකල්ප දෙක විශේෂයෙන් මිනිස්සුන්ගෙන් බිඳ වැටුනොත් අනිවාර්යයෙන්ම ධනයක් පිරිනව සෞඛ්‍යයක් පිරිනව දීර්ඝායු සම්පන්නිය අනිවාර්යයෙන්ම ඊට පස්සේ පිරිනව ඒ නිසා සමාජ ජීවත් වෙනකොට මෛත්‍රිය කරුණාව කියන දේ ඉතාම වැදගත් වෙනවා ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර සම්පන්නිය කියන දේ මේ මිනිස්සු මේ වගේ දැන් පින් දහම් සිද්ධ කරන්න හොඳ සිතුවිලි උත්සාහයක් ඇති කරගෙන නොඑක ආකාරයේ පින් දහම් සිද්ධ කරන්න මේ කල්යාණ මිත්‍ර සම්පන්නිය කියන කාරණයත් එක්ක දැන් අපි දන්නවා බුදුදහම සම්පූර්ණම වගේ බැඳලා තියෙන කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ මුලින්ම හොයාගෙන යන්නේ උත්සාහ මේ හොයාගෙන යන්නේ උන්වහන්සේගේ පෙර ගුරුවරු ඊට පස්සේ ගුරුවරු නැහැ කියලා දැනගත්තාම උන්වහන්සේ යන්නේ පස්වග මාරුන් හම්බෙන්නේ එතකොට උන්වහන්සේ කියන්නේ කොසල් රජුව හම්බෙන්නේ එහෙම නැත්නම් පිය රජතුමා හම්බෙන්නවත් මේ රජ කෙනෙක් සිටුවරේක් හම්බෙන්නේ නෙමෙයි කියේ එතකොට යන්නේ පස්වග මහරුන් කියන්නේ තමන්ට ඒ කාලේ ඉඳන් උදව් උපකාර කරපු තමගේ යාළුවෝ වගේ හිටපු අයනේ. ඒ නිසා මේ දහම මේ එහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක. ඒ නිසා ජීවිතය යහපත් කරගන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය ඉතාම වැදගත් කියන කාරණයක් මතක් කරන ගමන් මේ වෙලාවේ අපි ධර්ම දේශනාව නිමාවටපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි සඳහන් කරේ ධනය, සෞඛ්‍ය, දීර්ඝායුෂ සම්පත්තිය, මරණින් මතු ජීවිතය මේවා ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ උත්සාහයෙන්ම තමයි ලබන්න පුළුවන් කියන කාරණය මතක් කරගෙන ධර්මදේශනාව නිමාවටපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ රංජිත් මහත්මාගේ සුජීවත් රංජිත් පටබැඳි මහත්මාගේ මහත්මා ඒ මහත්මා බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින අම්මට ආශිර්වාද කිරීම WH සුවිනීතා මෑනියෝ ඒ වගේම මියගිය PM රංජිත් මහත්මයාට පින් අනුමෝදන් කිරීම WH පොඩිසිංහෝ සීයාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම නිශිකා මහත්මියගේ දෙමාපියන්ට ආශිර්වාද කිරීම මණිකේ රත්නායක අම්මා ඒ වගේම ධර්මසේන විල්ෆ්‍රඩ් මෙන්ඩිස් පියාණන් ඒ වගේම අනිත් දායකත්වයේ රේණුකා මහත්මියගේ දූ දරුවන් සහ ඒ මහත්මියගේ පවුලේ සියලු දෙනා කල්ණි විජේරත්න සංක විජේරත්න ධනංජය වලල්ලා විට මහත්මයා මේ පින්වත්තුන් බලාපොරොත්තු වෙන්න ලකී විජේරත්න මහත්මයාට පින් අනුමෝදන් කරන්න මේ වෙලාවේ ධර්ම දේශනාව සිද්ධ කිරීමෙන් ධර්ම ශ්‍රවණය තුලින් සිද්ධ කරගත්තා වූ පින් ලෝකපාලක සාසන මාමක සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් අනුමෝදන්ව ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන රංජිත් පටබැඳි මද්දමාගේ මහත්මයා නිශිකා වින්ෆ්‍රඩ් මෙන්ඩිස් මහත්මිය ඒ වගේම මේ කුසේ වැඩෙන දරුවා හේනුකා දලුවක්ගොඩ මහත්මිය කලණි විජේරත්න මහත්මයා සංක විජේරත්න කලණි විජේරත්න මහත්මිය සංක විජේරත්න මහත්මයා ධනංජය පළල්ලා විට මහත්මයා අතුළු මේ අතුළු මේ පින්කමට සහ සම්බන්ධ වෙන සියලුම දෙනාම දෙවියෝ ආරක්ෂා කර දෙත්වා හැම දිනාටම නිදුක් නිරෝගී භාවය චිර ජීවනය කායික සුවය මානසික සුවය ලැබේවා සලසේවා ඒ වගේම 2020 අවුරුද්දේ කඨින මහා පින්කමේ දායකත්වයේ දරන සියලුම පින්වතුන්ලාගේ සියලු දෙනා පින්වතුන් සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකම බැල්ම ලැබේවා ඒ හැම දිනාද කරන කියන යහපත් කටයුතු සෑම දෙයක්ම සාර්ථක වේවා විශේෂයෙන් මේ ධර්මදේශනා පින්කම් ආදී සත්‍යපතා පින්කම් සිද්ධ කරන්න කටින පින්කම් සිද්ධ කරන පින්වතුන්ලා විශාල දායකත්වයක් දරලා ඒ පිළිබඳව කැපවීමෙන් කටයුතු කරන ඒ සෑම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැක්ම බැල්ම ලැබේවා විහාරස්ථානයේ වැඩ ඉන්න නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැක්ම බැල්ම ලැබේවා උන්වහන්සේලාට ලෝසසුන් වැඩ වඩන්න දෙවියන් දෙවියෝ ආශිර්වාද කර දෙත්වා දායකත්වයේ දරුවෝ සියලු දෙනාටමත් ඒ වගේම Facebook මගින් අද දවසේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැක්ම බැල්ම ලැබේවා අවසන දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්න ඒ වගේම අද දවසේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වයේ දරන රේණුකා දලුවක්ගොඩ මහත්මිය අතුළු පවුලේ සියලු දෙනා නමින් මිය පරලොවේ සියලුම ඥාතීන්ටත් විශේෂයෙන් ලකී විජේරත්න මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා එතුමාණන්ගේ පරලෝ ජීවිතයේ සුවපත් වේවා එතුමාණන් දුක් විඳි ස්ථානයක සිටින ඒ
දුකින් අත් මිදේවා සපවත් ස්ථානික පිපිලි සිටින නම් ඒ සැප වඩා වර්ධනය කරගනිත්වා ඒ වගේම මියගිය පීඑම් රංජිත් පියාණන් වහන්සේ ඒ වගේම WH පොලිසිඤ්ඤෝ සියා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ටත් මේකින් අනුමෝදන් වෙත්වා ඒ සමගින්ම පරලෝක ජීවිත සුවපත් වේවා අවසන මියගිය ඥාතීනුත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න අවසාන වශයෙන් ධර්ම දේශනාමය පින්කම සිද්ධ කිරීම තුළින් දායකත්වයේ දරුව සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාටම හැම දිනාටම අමා මහ නිවන් පිණසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. වැඳගන් ආශිර්වාද කරන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සම්දෙනාතු පෙරවන් සක්. වෙලාවේදී අපි 2020 වර්ෂයේ වස් පින්කම් මාලාව නිමිති කරගෙන සිදු කරනු ලබන දෙවැනි පින්කම විදිහට විශේෂ ධර්ම දේශනා පින්කමක් මෙහෙවන්ට යදුණු සිදු කරන්නට යදුණු ගෞරවනීය පඬිත බුද්ධම රාහුල හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාද කරන උන්වහන්සේ කරගෙන යන ලබන සියලු ශාසනික කටයුතු එහෙන් සිදු කරන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලබන සෙනසුරාදට විහාරස්ථානයේ වස්පින්කම් විදිහට අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. බේසජ්ජ පූජාව විශේෂයෙන් ලොව පුරා පවතින ලංකාවේ ඇතුළු ඒ වගේ අපි ජීවත් වෙන එංගලන්ත රාජ්‍යය ඇතුළු මිනිසුන් ලෙඩ දුක් විඳින නිසාවෙන් මේ කොරෝනා රෝගයෙන් කෙලෙන නිසා රෝග බිය ඇති වෙන නිසා අපි බේසජ්ජ පූජාවක් සුපුරුදු පරිදි අපි වස් කාලය තුළ පූජාවන් දෙක තුනක් දායකත්වයට ආශිර්වාද කළ සිදු කරනවා. ඉතින් ලබන සෙනසුරාදට ඒ බේසජ්ජ පූජාවක් අපි සිදු කරලා බෙහෙත් පිරිත් කරලා උච්චංග පිරිත් වලින් ඉතින් කට්ටියට එන්න බෑ පන්සලට. නමුත් ඉතින් ගෙදර ඉඳලා පින්කම් වලට සහභාගී වෙන්න පූජාව සිදු කරන වෙලාවේදී සජීවීව පූජාව සිදු කරන ගමන් පැන් බෝතලයක් ඒ තමන්ගින් අසල තියාගෙන ඒ අපි මානසිකව කරන ආශිර්වාදය තුලින් ඒ පැන් ටික බීලා ඒ වගේම නිදුක් නිරෝගී සම්පන්නිය ලබා ගන්න වගේම ගෙදරත් බෙහෙත් ටිකක් බුදු පිළිමේ ගාව අසාය ටිකක් පූජා කරලා එදාට පූජාවට සහභාගී වෙන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කර තිනවා. සමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමු.